හැමදාම වගේ විශ්මලෝකෙන් අදත් ඔයාලට පුදුම හිතෙන දෙයක් ගැන කියන්නයි යන්නේ. ඒ හැම දෙයකටම කලින් මට මෙහෙම ප්‍රශ්නයක් අහන්න හිතෙනවා. ඔයාලා කාට හරි ගහලා හරි රණ්ඩු වෙලා හරි සීරීම් තුවාලයක්වත් නැතුව බේරිලා තියෙනවද? සමහර වෙලාවට ඔයාලට වගේම එයාලටත් දැන් තිබ්බ රණ්ඩුව අමතක වෙලත් ඇති. හැබැයි අද මම මේ කියන කට්ටියත් එක්ක කවදා හරි රණ්ඩුවක් දාගත්තොත් නම් බේරිලා ඉන්න හැම වෙන්නේ නැහැ. එයාලත් අපි වගේම සාමාන්‍ය මිනිස්සු තමයි. ඒත් එක එක සටන් කලාවන් ප්‍රගුණ කරලා සුපිරි මිනිසුන් බවට පත් වුණ අය. ඔයාලා බලනවා ඇති අද මේ මොනවද කියන්නේ යන්නේ කියලා. ඇත්තටම මෙයාලා එක්ක හැප්පිලා බේරෙන්න බැරි බව වීඩියෝ එක දිගටම බැලුවොත් ඔයාලට තේරුම් යාවි. අංක 1 ගිගා උගුරු නොහොත් කළු නින්ජා. අපි මේ කියන කෙනාට කළු නින්ජා කියලා කතා කරනවා නම් එයා ගොඩක් කැමති වෙයි. ගිගා උගුරු කුඩා කාලයේ සිටම ඒ කියන්නේ අවුරුදු 4 ඉඳන් වගේ කිසිම විවේකයක් නැතුව ව්‍යායාම් කරපු කෙනෙක්. නිකන් හිතන්න අපි ගැන. අපි අවුරුදු 4 දි මොනවද කළේ? ගිගා උගුරු දක්ෂ කඩවසම් ඒ වගේම ටයිකොන්ඩෝ බොක්සින් ක්‍රීඩාව ප්‍රගුණ කරපු කෙනෙක්. මුලින්ම ටයිකොන්ඩෝ ඉගෙන ගත්තා. ඒකෙන් නැවතුනේ නැහැ අවුරුදු 10 දි වගේ බොක්සින් ක්‍රීඩාව ඉගෙන ගත්තා. ඒකෙන් නැවතුනේත් නැහැ. භයානකම තායි බොක්සින් ඉගෙන ගත්තා. ඒ අතර කරාටේ මාලේ ආම්ස් ඉගෙන ගත්තා. අවසානයේදී ඔහුගේ කැපවීම අදිෂ්ඨානය ආශාව උනන්දු මත සැබෑම නින්ජා කෙනෙක් වුණා. ඉතින් ඔයාලටත් අපි කියන්නේ නින්ජා කෙනෙක් වෙන්න කියලාම නෙමෙයි. Tamanගේ හිතේ තියෙන ඒ අදිෂ්ඨානය විශ්වාසය මත වැඩ කරන්න කියලායි. හරි. දැන් ඔයාලා කළු නින්ජා කියන්නේ කවුද කියලා දැනගත්තනේ. මට මෙහෙම අහන්න හිතෙනවා. ඔයාලා හිතනවද හාමුදුරුවන්ට මාෂල් ආර්ට් කුන්ෆු වගේ සටන් ක්‍රම ප්‍රගුණ කරන්න පුළුවන් කියලා? මං මේ කියන දේත් එක්ක ඔයාලම තීරණය කරන්නකෝ. අංක 2 ෂීයන් මින්. ඔබගේ මනස හදවත විවර කර බලන්න. හැම වෙලෙම තමා පිළිබඳ විශ්වාස කරන්න. ඔබ ගැන හිතන්න. යම් දවසක ඔයාම ඔයාට තිබෙන ප්‍රශ්නවලට අවශ්‍ය උත්තර හොයා ගනිවි. මේ කියමන මගේ කියමනක් නම් නෙවෙයි. මේ කියමන ෂීයන් මින් කියන හාමුදුරුවන්ගේ කියමනක්. චීනයේ හෙනාන් කියන පළාතේ පුමායන්හි කියන නගරේ 1964 පෙබරවාරි 13 ඒ කියන්නේ චීනයේ අලුත් අවුරුද්ද දවසේ උපත ලබා තියෙන මේ භික්ෂුව හරිම දුප්පත් පවුලක තමයි හැදී වැඩී තියෙන්නේ. පවුල 9 දෙනෙක්ගේ හත්වැන්න තමයි ෂීයන් මින් කියන්නේ. මේ භික්ෂුවගේ තාත්තා හරිම දුප්පත්. මෙයාලට කියලා ගෙයක් තිබුණෙත් නැහැ ඉන්න. ඒ නිසා එක එක ගෙවල් වලට ගිහින් කෑමීලලා තමා බඩගින්න නිවාගත්තේ. අවුරුදු 5 සිට මහජන චීන සමූහාණ්ඩුවේ හෙනාන්හි ෂැවලින් පාසලේ විවිධ සටන්කම පුරුදු පුහුණු කරලා 1992 දී එක්සත් ජනපදයට පිටත්ව යනවා. ඒකට හේතුව තමයි ජාතික සටන් කලා තරඟ බොහොමයක් ෂීයන් භික්ෂුව ජයග්‍රහණය කිරීම නිසා අමෙරිකානු කුන්ෆු සමාගම විසින් මේ භික්ෂුවට එහි එන්න ආරාධනා කිරීම. අමෙරිකාවට ගියාට පස්සේ ෂීයන් මින් නැවත චීනයට යන අදහස අත්හරිනවා. තමන් නවාතැන්ගෙන හිටපු හෝටලෙන් මධ්‍යම රාත්‍රියේම ඔහු පැන යනවා. හැබැයි ෂීයන් මින්ට ඉංග්‍රීසි භාෂාව පොඩ්ඩක්වත් බැහැ. මේක නිසා ටැක්සියකට අත දාලා නැග්ගට යන්න ඕන තැනක් ගැන එහි රේදුරාට කියාගන්න ෂීයන් මින්ට බැරි වෙනවා. රේදුරා කරන්නේ ෂීයන් මින්ව පොලිසියට බහර දෙන එක. ෂීයන් මින් පොලිසියට තමන්ගේ පාස්පෝර්ට් එකයි ප්‍රසිද්ධ පුවත්පතක මුල් පිටුවේ ඔහුගෙන පළවෙලා තිබුණ විස්තරයකුයි පෙන්වලා එතනින් ගැලවෙනවා. පොලිසියෙන් අදාළ රේදුරාට කියන්නේ ෂීයන් මින්ව චයිනා ටවුන් කියන චීන ජාතිකයන් ඉන්න ප්‍රදේශයට ගිහින් බස්සලා එන්න කියලා. කොහොම හරි අවසානයේ ෂීයන් මින් තමන්ගේ නිල නවාතැන විදියට නිව්යෝක් නගරේ තෝරගන්නවා. තමන් හොඳින් ප්‍රගුණ කරපු සටන් කලාව තව අයට කියලා දෙන්න සටන් කලා පුහුණු ආයතනයක්ද එහි ආරම්භ කරනවා. තමන්ගේ දෛවය තමන් විසින්ම වෙනස් කරගත් මේ හාමුදුරුවෝ ටයිම්ස් සංග්‍රහයේ සහ 1999 අමෙරිකානු සමුරායි ක්‍රියාදාම චිත්‍රපටයක් වන ගෝස්ට් ඩොග් චිත්‍රපටයේ රඟපාලා තියෙනවා. හැමදාම උදේ 4:30ට පමණ අවදි වෙලා පැය දෙකක් පමණ කිසිම විවේකයක් නැතිව පුරුදු පුහුණු වන මේ භික්ෂුවගේ ජීවිත කතාව කොච්චරනම් අපිට ආදර්ශ පෙන්වලා දෙනවද? හරි. ෂීයන් මින් භික්ෂුවගේ කතාව තමයි ඒ. ඔයාලා හිතනවද අවුරුදු 76ක් වගේ ආච්චි කෙනෙක්ට සටන් කලාවක් ප්‍රගුණ කරන්න පුළුවන් කියලා? ඉතින් දැන් අපි ඔයාලට කියන්න යන්නේ අන්න ඒ වගේ ආච්චි කෙනෙක් Tamange ගෙදරටම කොටු වෙලා ඉන්නේ නැතුව සටන් කලාවක් පුරුදු පුහුණු කරපු විදිය. අංක 3 මීනා රාග්වන්. 13 වන සියවසේ කේරළ ප්‍රාන්තයේ ආරම්භ වුණු සටන් කලාවක් තමයි කලරිපායට්ටු කියන්නේ. ඒක කේරළ ප්‍රාන්තයේ භයානක ක්‍රීඩාවක් කියලාත් කියන්න පුළුවන්. වයස් ભેදයක් නැතිව කඩු පලිය සැරයටිය ආයුධ අතට ගනිමින් කරන මේ සටන් ක්‍රමය මීනා රාග්වන් හරිම ලස්සනට පුරුදු පුහුණු වෙනවා. ඉතින් ඇය මේ සටන් ක්‍රමය ගැන කියන්නේ
කෙනෙක්ගේ අදිෂ්ඨානය ශක්තිය තව තවත් වැඩි කිරීමට පුළුවන් එකක් කියලා. ජව සම්පන්න බව ශක්තිය නම්‍යශීලීත්වය පරිපූර්ණත්වය මේ ක්‍රීඩාවේ යෙදෙන කෙනාට තිබෙන්න ඕනි ලක්ෂණ වෙනවා. මෙම කලාවේ පැරණිතම සටන් කාමියා වන ඇය කිසිඳු අයකිරීමකින් තොරව විදේශිකයන්ට ළමයින්ට මේ සටන් කලාව උගන්වනවා. ඇයගේ සටන් කලා ආයතනයට එන බොහෝ සිසු සිසුවියන්ට ඇය ආදරයෙන් ලෙංගතුකමින් මේ සටන් කලාව උගන්වන නිසා ඇයට බොහෝ අය කතා කරන්නේ ආච්චි කියලා. කලාරි ඉගෙනීමේ හා පුහුණු කිරීමේදී තම දක්ෂතාව හොඳින් පෙන්වුම් කරන මේ ආච්චි අපිටත් හොඳ ආදර්ශයක් ලබා දෙනවා. ඒ තමයි වයස කියන්නේ සංඛ්‍යාවක් විතරයි කියලා. තමන්ට අවශ්‍ය කරන්න ඕනි දෙයක් ඉගෙන ගැනීමට ප්‍රගුණ කරන්න වයස ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ දේ ඔයාලත් ඔයාලගේ හිතේ තියාගන්න. අංක 4 වීටෝ ප්‍රිබසාරි. දැන් අපි කියන්නේ යන්නේ යකඩ වගේ මස්පිඩු තියෙන ශරීරයක් තියෙන අඩි 6යි අඟල් 7ක් විතර උස භයානක උඩුරැවුල් කාරයෙක් ගැන. මොහුගේ මේ භයානක පෙනුම නිසාම ඔහුගේ උපන් රට වුණු ජර්මනියේ සියලු සමාජ මාධ්‍යවල ෆිට්නස් බ්ලොගර් කෙනෙක් විදිහට ඔහුට ලොකු ප්‍රසිද්ධියක් ලැබිලා තියෙනවා. විටෝ ප්‍රිබසාරි නමින් හඳුන්වන මොහු වෘත්තිමය කාය වර්ධන ශිල්පියෙක් හා නළුවෙක්. පෙනුමෙන් අති භයානක වුණාට විටෝ හරිම මිත්‍රශීලී කෙනෙක්. හැබැයි හොඳට හොඳයි නරකට අන්තිම නරකයි වගේ ඉන්න කෙනෙක්. Netflix වෙබ් අඩවියේ තිරගත වන Dogs of Berlin, Tattered and Lions Return කියන චිත්‍රපට දෙකේ විටෝ ත්‍රාසජනක රංගනයකදීනවා ඔබට බලා ගන්න පුළුවන්. ඒ වගේම Instagram හා Facebook සමාජ ජාලවල තමුන් දිනපතා කාය වර්ධන ව්‍යායාම්වල යෙදෙන හැටි ඔහු පළ කරනවා. එතනින් අතර නොවි ඔහු දවස 30 ඔහුගේ නිවස තුල කරන උයන පියන වැඩ ගැන පවා ඔහු සමාජ ජාලවල පළ කරනවා. භයානක පිනුමට හාත්පසින්ම වෙනස් ක්‍රියාකාරකම් වලත් ඔහු යෙදෙන නිසා සමාජ ජාල තුල ඔහු වටා අති විශාල රසිකයන් පිරිසක් ඒක රාශි වෙලත් ඉන්නවා. හැබැයි නරකට නම් ඔහු අන්තිම නරක කෙනෙක් කියලායි බොහෝ දෙනා කියන්නේ. අංක 5 මින්ඩි කෙලි. ඔයාලා විශ්වාස කරනවද මේ වගේ සුරූපී ගැහණු ළමෙක් සටන් කලාව පරතරටම පුරුදු පුහුණු කළා කියලා? නෑ නේද? ඒත් ඇත්ත කතාව ඊට වඩා ගොඩක් වෙනස්. මේ ගැහණු ළමයාගේ නම තමයි මින්ඩි කෙලි. එයා සටන් කලාව පුරුදු පුහුණු කළේ වයස අවුරුදු 40 තරම් කුඩා වයසකදී ඉඳන්. ක්‍රමයෙන් වයසින් වැඩෙද්දී අති දක්ෂ සටන්කාරිනියක් වන ඇය ලෝක ශූරතා තරඟ රසක ශූරතාවයන් දිනා ගන්නවා. තමුන්ගේ තෝරා ගැනීම ගැන හොඳ විශ්වාසයක් තියෙනවා. කල නොහැක්කක් නෑ කියලා තමයි ඇය විශ්වාස කරන්නේ. මෙහෙම වැඩ කරගෙන යනකොට මින්ඩිට හොලිවුඩ් සටන් චිත්‍රපටවල රඟපාන්න ආශාවක් ඇති වෙලා තියෙනවා. ඇත්තටම මින්ඩි බෲස් ලීට හා සිල්වෙස්ටර් ස්ටලෝන්ගේ සටන් ක්‍රම අනුගමනය කරන්න තමයි ගොඩක් කැමැත්තෙන් ඉඳලා තියෙන්නේ. මේ ආශාව ඉටු කරගන්න ඇයි 2005 වසරේදී හොලිවුඩයට එන්නේ සටන් චලන නිර්මාණයට. ඒ වගේම ලේඩි ගගා, ස්ක්‍රිලෙක්ස්, චයිල්ඩිෂ් ගැම්බිනෝ, මෙටලිකා වගේ සංගීත හා රංගන ශාස්ත්‍රයේ ජනප්‍රිය තාරකා විසින් හදන සංගීත වීඩියෝ සඳහා සටන් ස්ටන්ට්ස් ඇයි විසින් සිදු කරනවා. ඉතින් සමහර විට ඒ මියුසික් වීඩියෝස් හරහා මින්ඩිව ඔයාලා මේ වෙනකොට දැකලත් ඇති. තාමත් හොලිවුඩ් චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් රඟපාන්න ඇයට අවස්ථාව නොලැබුණත් ප්‍රධාන චරිතවලට රඟපාන්න අපහසු භයානක සටන් අවස්ථා පිනුම් ආදී සඳහා ඇය රංගනයෙන් දායකත්වයේ සපයනවා. තමන්ගේ අරමුණට යන්න ඇයි දිනපතාම විශාල උනන්දුවකින් පුහුණු වන නිසා මින්ඩි කෙලිව ළඟදීම අපිට හොලිවුඩ් චිත්‍රපටයකින් දකින්න බැරි වෙන එකකුත් නැහැ. අංක 6 ඉන්ගුන් යූ. මොහොතකට හිතන්න වේගවත් ටයිකොන්ඩෝ පාපහරවල් සුන්දර වූෂ සටන් කලා චලන සමග මිශ්‍ර වෙලා එකට කපිරා සටන් කලාවේ නර්තන ප්‍රහාරයන් හා ජිම්නාස්ටික් හැකියාවනුත් එකතු වුනහම මොන වගේ සටන්කරුවෙක්ට ඔබට මුහුණ දෙන්න වේවිද? මේ කියන්න යන තරුණ සටන්කරුවත් මේ කියපු සටන් කලා සියල්ල හදාරලා ඒකේ සම්මිශ්‍රණයකින් නිර්මාණය වුණු වේගවත් හා හිතාගන්නවත් බැරි දරුණු පාප්‍රහාර එල්ල කරන්න පුළුවන් සටන් කලා ශිල්පියෙක්. 1990 සිට 2000 දශකයේ වර්ධනය වෙමින් ආපු මේ පුහුණුව හිතන තරම් ලේසි ක්‍රමයක් නෙවෙයි. මොකද මේ දේවල් කරන්න නම් වෙනහළුවල ධාරිතාව ගොඩක් බලපානවා. කොරියාවේ උපත ලැබූ ඉන්ගුන් අවුරුදු 5 තමයි ටයිකොන්ඩෝ ක්‍රීඩාව ප්‍රගුණ කරන්න පටන් ගත්තේ. ටයිකොන්ඩෝ ඉගෙනගෙන ඉවර වෙලා එතනින් නොනැවතුණු ඉන්ගුන් වූෂු, ජිම්නාස්ටික්, කපිරා ආදී සටන් ක්‍රම සියල්ල ප්‍රගුණ කරලා අද වෙනකොට කික් ගන් කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. පොඩ්ඩක් බලන්න, ඔහු ගුවනේ වට කිහිපයක් ඉගිලලා ඇවිල්ලා එකපාරටම එල්ල කරන පා ප්‍රහරෙන් කාටවත් බේරෙන්න පුළුවන්ද කියලා. අංක 7 ජේඩී ඇන්ඩර්සන්. දැන් අපි මේ කියන්නේ යන්නේ හිතාගන්න බැරි තරම් ශරීර ශක්තියක් තියෙන ස්ට්‍රෝන් මෑන් කෙනෙක් ගැන. My name is JD Anderson. I'm 26 years old and I'm a strong man. ශක්තිමත් බේස්බෝල් පිටි කකුලෙන් දෙකට තුනට කඩලා දාන එක, එතකොට යකඩ, සාස්පාන් වගේ දේවල් අත් දෙකෙන් අඹරලා පොඩි කරන එක මූට ඉතාම සුළු දෙයක්. ශක්තිමත් ලී කෑලි කටින් හපලා කොටස් කරන්න පුළුවන් තරම් එදෙහි නොහැකි තරම් ශක්තියක්
ජේඩි ඇන්ඩර්සන්ට තියෙනවා. මොහුව මුළු ලෝකෙම ප්‍රසිද්ධ අයිස්මෑන් කිව්වම තමයි. ඒ තමන්ගේ ඇඟේ ශක්තියෙන් එකවර අයිස් කුට්ටි ගොඩක් කඩන the most ice blocks broken by a human buttering ram කියන ගිනස් ලෝක වාර්තාව මොහු සතු වෙන නිසා. මොහු දුවගෙන ගිහිල්ලා සිරස් අතට එක පෙරට තියලා තියෙන අයිස් කුට්ටි වල හැප්පෙන විදිහට සාමාන්‍ය මිනිහෙක්ගේ ඇඟේ හැපුණොත් නම් ඒ මනුස්සයා දෙකට කැඩෙනවා. ඉතින් ඒ නිසා JD Anderson කියන්නේ කවදාවත් සාමාන්‍ය ජීවිතේදී හැප්පෙන්න හොඳම නැති කෙනෙක් කියලා මතක තියාගන්න. එහෙමනම් මේ වගේ දැනුම පිරුණු තවත් වීඩියෝවකින් ඉක්මනින්ම හමු වෙමු.